බොරු මාතෘකා තමා ඔබව රවටන්නේ නැති ලංකාවේ එකම YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරාදායනයට ගිය බස් රථය ආපසු හැර වූ බවට වන චෝදනාවට ඇමති සරත් වීරසේකර දුන් පිළිතුර මෙන්න. නීති කැඩූ උපන්දින සාදය ගැන තවත් තොරතුරු එළියට. තරු පන්ති හෝටලයේ පැවති උපන්දින සාදයට අදාළව අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කළ බස් රථය ආපසු හැර වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නම කියවෙන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ මාධ්‍ය ලේකම්වරයා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. එමගින් සඳහන් කර ඇත්තේ පසුගිය දෙවනදා සන්ධ්‍යාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරට මංජු ශ්‍රී නමැති නීතිඥවරයෙකු ඇමතුමක් ලබා දී ඇති බවයි. එමගින් සිය සේවා දායකයන් බදුල්ල නිරෝධායන මූලස්ථානයේ වෙත යන බවත් ඔවුන් සතුව මූලික අවශ්‍යතා පවා නොමැති බවත් ඔහු සඳහන් කර තිබෙනවා. අනතුරුව පියුමි හංසමාලි නැමැතිය දුරකථන ඇමතුමක් ලබා දී තමන් ඇතුළු පිරිසට අමතර ඇඳුම් ආදී ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස පොලිසිය භාර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බව අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන්. පසුව චන්දිමාල් ජයසිංහද දුරකථන ඇමතුමක් ලබා දෙමින් එම ඉල්ලීම සිදු කර තිබෙනවා. ඒ අනුව ඇමතිවරයා, පොලිස් ප්‍රතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා වෙත ඒ පිළිබඳව දැනුම් දී ඔවුන් තලංගම පොලිස් ස්ථානයේ වෙත රැගෙන ගොස් පිරිස බස් රථයේ සිටියදීම අවශ්‍ය සුබසාධක ද්‍රව්‍ය ගෙනවැද්දීමට අවස්ථාව සලසා දී ඇති බවයි එහි දැක්වෙන්නේ. අනතුරුව යළි ඔවුන් පස්සර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරුපන්තියේ හෝටලයක පැවැත් වූ උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් අද අත්අඩංගුවට ගත් 7 දෙනා අපමත මුදාහැරුණා. ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වී ප්‍රභාකරන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුව ඔවුන් සති දෙකක කාල සීමාවක් සඳහා නිරෝධායනයට යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද අත්අඩංගුවට ගත් සැකකරුවන්ද ඇතුළුව තරුපන්ති හෝටලයේ සාදය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 21ක්. රංගන ශිල්පිනී මාධවි ඇන්තනි, ඇයගේ සැමියා වන මිලාන් සිල්වා, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මව වන කේ ගුණවති, චන්දිමාල්ගේ ඥාති සොහොයියක් වන අනර්කලි ආකර්ෂා සහ ඔහුගේ රියදුරු මෙලෙස අද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා. මීට පෙර මෙම උපන්දින සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පී පියුමි හංසමාලි ඇතුළුව සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මේ වන විටත් ඔවුන් සති දෙකක නිරෝධායන කාල සීමාවක් සඳහා යොමු කර තිබෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංවිධානය කර තිබූ මෙම උපන්දින සාදය පිළිබඳ මූලික පරීක්ෂණ කොටුව පොලිසිය මගින් සිදු කළ අතර එහි වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ටාශය වෙත භාර දී තිබෙනවා. එමෙන්ම පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගී වූ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති තරුපන්ති හෝටලේ සූපවේදියකු ඇතුළු සේවකයන් 2 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවද අද වාර්තා වුණා.